दास दान में आए वे योजना के साठना देशपाल संवाद आर्थिक प्रतिपत्ति नियोज्य मतुमागे हे दबिदमे दिदास दान में आयवैग ने कथा करे तब तुम जनतावादी आयवै क्यू मेक धनवादेट नह के लिए हुआ कुहमना दमे मेतन में मम सामान्य जनता वनियोचने करने के विधेयट मटती नो प्रोडी प्रश्न या दें दिदास पहल वे अवरुद्धे इंदला अवरुद्धु हतरा गतवना सुविशेषी गणुदेनु अकट यानी महाबैंकु बैंदुंकर निकुत करीम संबंध सिद्धिय इतनी सिद्धुनु वंचाव रुपया बिलियन दहाय केनो दहातुन केनो विस्सा किल्लुआ केनो दमे उनकटे का वैडी वेला तो दमे अपे में इदरिपत्वे चाय वे दी ඔය රුපියල් බිලියන 10 හෝ 13 කොහොමද ඔබතුමාලා ගලපලා තියන්නේ? ඒ කියන්නේ එක පාඩුවක් වෙලා නැද්ද? නෑ මං හිතන්නේ අපි ඇත්තටම බඳුන් කරය ගත්තාම මම නම් හැම වෙලාවෙම හිටියේ මේක අධිකරණ ක්‍රියාමාර්ගයකින් මගින් මේකේ ඒ යම් කිසි වැරද්දක් කරලා තියෙන සියලු දෙනාටම දඬුවම් දෙන්න ඕනේ කියලා. ඒක තමයි අපේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය හැටියට මම නියෝජනය කරන හැටියට මගේ මතය මම ඒ පිළිබඳ ප්‍රකාශ කරනවා ඒ යම් කිසි පාඩුවක් විවිධ ගණනය කරලා තියෙනවා විවිධ පරීක්ෂණ කරනකොට විවිධ ගානවල ලැබිලා තියෙනවා දැන් අපිට ආරංචි වෙන හැටියට නම් ඒක මහ බැංකුවේ යම් කිසි ගාණක් යම් කිසි මුදල් ප්‍රමාණයක් විශාල මුදල් ප්‍රමාණයක් මේ සමාගම සතු මුදල් ප්‍රමාණයක් ඒගොල්ලන් රඳවාගෙන ඉන්නවයි කියන එක තමයි අපිට ආරංචිලා තියෙන්නේ නමුත් දැන් මේ සමාය වෙන මේ 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 දැන් ඔබතුමා ආර්ථික ප්‍රතිපත්ති නියෝජ්‍ය ඇමතිතුමානේ ඔව් දැන් රඳවාගෙන තබාගෙන ඉන්නවා යයි කියලා ආරංචි කියලා වගේ උත්තර දුන්නම ටිකක් ජනතාව ටිකක් ඒක ගැලපෙන්නේ නැහැ වගේ නෑමතුමා නෑ නෑ හරි අපි කෙලින් කතා කරොත් හරියටම ඔව් පාඩුවක් වුණාද පාඩුව මේ පාර අයවැයට ඔව් ගලපලා තියෙනවද එතකොට ඒ බර ජනතාවට නෙවෙයිද දීලා තියෙන්නේ ඒ බර ආණ්ඩු අරන් තියෙනවද සමබර කරන්නේ කොහොමද නෑ ඒක තමයි මම කිව්වේ ඇත්තටම දැන් මෙතන අධිකරණ ක්‍රියාමාර්ගයකට යන හින්දා මම හිතනවා අධිකරණ ක්‍රියාමාර්ගය ඉතාම වේගවත් කරලා ඕකේ යම් කිසි පාඩුවක් අධිකරණය මගින් තීරණය කරාම ඒක ඒ සමාගමෙන් අපිට ඒ අය කරගැනීමේ හැකියාව තියෙනවා ඒකයි මම විශේෂයෙන්ම කිව්වේ ඒක මහ බැංකුව හරහා යම් කිසි ඒ මට හරියටම ගාන දන් මට මතක නැහැ මේ වෙලාවේ මට සංකලකන ඔබතුමා ලබා දෙන්න පුළුවන් නමුත් ඒක රඳවාගෙන තියෙනවා ඉතින් ඒකට විශේෂයෙන්ම ඒ සමාගමෙන් නැවත අය කරගන්නවද නැත්නම් කොහොමද ක්‍රමවේදය කියලා ඇත්තටම අපි ඒක අධිකරණයට අපි බාර දීලා මම කිසිම වුණාවක් නැහැ ඔව් සමායන ඔබතුමාට ඒ කියන්නේ මේ ඔබතුමා අපහසුතාවය ලක් නෙමෙයි නමුත් දැන් අපි අවුරුදු ගානක් තිස්සේම ඔය උත්තරේනේ කියන්නේ ඔව් ඒ කියන්නේ අධිකරණ ක්‍රියාමාර්ගයට යනවා ඒකේ රඳවා ගන්න අධිකරණ ක්‍රියාමාර්ගය දැන් යනවනේ ඒක තමයි ඒ රඳවා තබාගෙන තියෙන මුදල අපි අරගන්නවා ওই වගේ කතානේ හරි අපි ඒක මේ පැත්තකින් තියමු දැන් ඔබතුමාලගේ දැන් මේ පාර ඉදිරිපත් කරපු අයවැය තියෙනවනේ මේ නව මුදල් නීති පනත කෙටුම්පත් කරලා තියෙනවා එතකොට මේ නව මුදල් නීති පනත යෝජිත පනත මගින් මුදල් හා රාජ්‍ය මූල්‍යංශයේ විනයක් ඇති කරන්නයි ඒ අංශයන්හි දශක ගණනාවක් තිස්සේ පැවති නාස්තිකාර ගනුදෙනු ඉවත් කිරීමටත් අපේක්ෂා කරනවා කියලා මොනවද ඔබතුමාලා මේ අද මුදල් ඇමතුමා ඉදිරිපත් කරපු මේ අයවැය යෝජනාවල තියෙන මේ නාස්තිකාර ගනුදෙනු ඔබතුමාලා හඳුනා ගනිපු පොඩ්ඩක් අපි අසයි දැනගන්න ඔව් මම හිතන්නේ දැන් අපි මම ඇත්තටම පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිනුම්කාරක සභාව නියෝජනය කරනවා මං රාජ්‍ය ගිනුම්කාරක සභාවේ අපි මෙතුමා අපේ සුනිල් හඳුන්නේත් මෙතුමා එතුමා කෝප් කමිටුවේ සභාපති තුමාද මෙතන තියෙනවා අපි විශේෂයෙන්ම මේ ගිනුම් කාරක සභාවලට ඉස්සරහට එනකොට මේ සියලුම අමාත්‍යංශ නැත්තම් දෙපාර්තමේන්තු අපි විශේෂයෙන්ම ඒ විගණාධිපති තුමා අපිට ඉදිරිපත් කරන වාර්තාණුව අපි විශාල ලෙස දැන් වෙනකොට පාර්ලිමේන්තුවේදී අපි ඉදිරිපත් කරලා තියෙනවා ඒ වාර්තාගත කරලා එක එක අමාත්‍යංශ යටතේ නැත්නම් දෙපාර්තමේන්තු යටතේ උණු ගනුදෙනු වල යම් යම් වියදම් ඒක තමයි එතුමා ඔය තමයි ඒ පොදු ප්‍රකාශනේ ඔව් පොඩ්ඩක් මට දැන් ඒ නාස්තිකාර ගනුදෙනුවක් මෙන්න මේක ඒ වගේ නාස්තිකාර ගනුදෙනුවක් ඔව් දැන් මෙන්න මේක එහෙමයි කියලා දැන් අපිට උදාහරණයක් දෙන්න නෑ නෑ අපිට උදාහරණයක් කියන්න බලන්න දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගමට හුඟක් කාලවට අපි දැකලා තියෙනවා ගුවන් යානා මිලදී ගැනීම ඒකෙදි විශාල පාඩුවක්
උන බව අපිට හොඳට මං හිතන්නේ ඒ වාර්තා වලින් පේනවා. නමුත් මම කියන්න ගියේ ඇත්තටම මේ වාර්තා අපි කාරක සභානුව අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඒක එහෙම්මම තියෙනවා. දැන් මෙතුමා වුණත් දන්නවා ඒක ඒක තමයි අපි සටන් කරන්නේ. ඔය ගනුදෙනු වලට සම්බන්ධ වුණු පුද්ගලයෝ නැත්තම් ගනුදෙනු කරපු ආකාරයේ තව පරීක්ෂණයක් ඉදිරියට ගිහිල්ලා විශේෂයෙන්ම අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ඒ වලට කොමිෂන් ජනාධිපති කොමිෂන් සභාව දාලා මේවා පරීක්ෂණ කරලා මේවා මේ අදාළ පුද්ගලයාට දනුවම් කරන්න. මොකද ඒක නිකන් අපි පාර්ලිමේන්තුවට විතරක් ඒක ඉදිරිපත් කළා. අපි විවාද කරයි කියලා අර මිනිස්සු මේන්ට මොනවත් සිද්ධ වෙන්නේ ආයම හඳුනන නීති මන්ත්‍රීතුමා දැන් මේ ඔබතුමාත් සම්බන්ධ වෙනවා. දැන් ඔබතුමා කෝප් කමිටු සභාපතිතුමානේ. දැන් මේ නාස්තිකාර ගනුදෙනු ඉවත් කරන්න මේ මුදල් නීති පනතෙන් කෙටුම්පත් කරලා තියෙනවා. මුදල් නීති පනතේ අර්ථය කරනවා කියලා කියනවා. ඒක දැන් මේ කියන්න නම් මේක මොකක් හෝ ආණ්ඩුවේ දැක්මක් තියෙන්න ඕනනේ. මේ තාම අපිට හරියට දැක්ම එළියට එන්නේ නැහැ. ඔබතුමා කෝප් කමිටුව තුලින් මේ නාස්තිකාර ගනුදෙනු හඳුනගෙන ඇති මම හිතන්නේ. ඔව් නමුත් ඒක මම හිතන්නේ ඒ හඳුනගත්ත දේවල් වාර්තා ඉදිරිපත් කළා තියෙනවා. ඒක ගැනද මේ කියන්නේ? ඒවට නීති හදනවා කියලා මෙතුමාලා කියනවා නම් මම දැක්ක මේකේ දෙනවා අර ගෙවීම් නොකරන අයට ආදායම් දඩයක් ගෙවන අය කරනවා කියලා. එහෙමනම් ප්‍රධාන වශයෙන්ම දැන් මේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යටතේ මෙතුමල්ලගේ වාර්තායම තියෙනවා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 2017 පාඩුව වගේ දෙගුණයක්. ඒ කියන්නේ මිලියන 2017 පාඩුව මිලියන 28930යි 2018 නොවැම්බර් මාසෙට 40611යි. ඒ කියන්නේ 28000 40000 කළා තියෙනවා. දෙගුණයක් පාඩු කළා තියෙනුනේ. හැබැයි ඒගොල්ලොන්ගේ පඩි අපි කලිනුත් කතා කළා. සමහරුන්ගේ ලක්ෂ 20ට වැඩි අය ඉන්නවා. ලක්ෂ 30 මාසෙට පඩි ගන්න අය ඉන්නවා. ඉතින් එතකොට ඒ අඩුතරමේ මේ මේ පාඩු අය කරගන්න එපායි. මෙතුමාලා මේ කියන නීතිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අදාළ කරන්න ඕන. මේකේ තියෙනවා විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව කොහොමද පාඩු ලබන්නේ කියලා. ඉතින් ඒ බඩ අය කර අදාළ කරන්න ඕන. අයවැය ලේකණිත් තියෙනවා. මම ඔබතුමාලා තුන් දෙනාගෙන් ඔබතුමාලා අපෙන් හැමදාම ප්‍රශ්න අහන්නේ. මේ අයවැය ලේකණේ තියෙන එක ප්‍රශ්නයක් ඔබතුමාලා ගහන්න ඔබතුමාලට අදාළ එක. අවසර දෙනවාද? මේකේ තියෙනවා මාධ්‍ය අරුණ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ. මාධ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ලියාපදිංචි මාධ්‍යවේදීන්ට උපරිම ණය මුදල ලක්ෂ 3යි පළවෙනි වටේ දෙවෙනි වටේ 150,000යි. දෙනවා කියලා 100%ක් සහනාධාර පොලිය අනුපාතෙට. දැන් මේක අපි මාධ්‍යවේදීන් දන්නේ කොහොමද? ඔබතුමාලා දන්නවද? ඔබතුමාලා අරන් තියනවද? ගන්න මාධ්‍යවේදීන්ට කියලා තියනවද? එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන එක පටන් අරන් දැන් මේ අවුරුද්දේ පටන් මේ අයවැයෙන් පටන් ගන්න යන්නේ නෙමෙයිනේ. අර හරිත අයවැයෙත් කොටසක තිබුණා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. මෙන්න මේ වගේ මං කියන මාධ්‍යවේදීන් හැටියට ඔබතුමාලා අහන්න බලන්න ලංකාවේ මාධ්‍ය ආයතන වල කවුද මේකෙන් අරගන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා. ඒ මොකටද මාධ්‍යවේදීන්ට දෙන්නේ? ඈ? මොකටද මාධ්‍යවේදීන්ට දෙන්නේ? උපකරණ ගන්න. එහෙම zero මොකද්ද මේ? පොලියට. ලියාපදිංචි මාධ්‍යවේදීන්ට ප්‍රතිලාභී. නෑ මොකටද ඒක දෙන්නේ? උපකරණ. මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට. මාධ්‍යවේදීන්ට උපකරණ ගන්න. ලැප්ටොප් එකක්, කැමරාවක්, මොනවා හරි වෙන ඊට අමතර වෙන වෙන මේ මේ වෙන වෘත්තිකයන්ටත් ඒ විදිහට දෙනවද? නෑ නෑ. මේ මාධ්‍ය අරුණ කියන්නේ මාධ්‍යවේදී. ඒක ණය යෝජනා ක්‍රමයක්. මම අහන්නේ ණය යෝජනා ක්‍රමයක් මං ගත්තේ දැන් ඔබතුමාලා මාධ්‍යවේදී. යටතේ විවිධ ණය යෝජනා ක්‍රම තියෙනවා. මේ මාධ්‍යවේදී. තව ඒවා තියෙනවා. හරිද? අනිත් ඒවා ඇත්තද නැද්ද කියලා දැනගන්න පුළුවන් මේක ඇත්ත වෙන තරමට. මොකද මාධ්‍යවේදීන්ට පුළුවන් Tamanට ලැබෙන එක ගැනම ලියන්න. Tamanට ලැබෙන එක ගැන කියන්න. හැබැයි ඔබ ජනතාවට බැංකුවට ගියාම හම්බෙන්නේ නැහැ. දැන් අර මාලිග යම බැංකු පොසිඩියකට තමයි යන්න ඕනේ. දැන් සීන මාලිගා කියන්නකෝ. බැංකුවෙ තින් ණය ගෙවන්න එපා. දැන් මංකුවෙ ණය ගෙවන්න නැතුව මේ බැංකුවෙන් ණයක් අරගෙන පැනල යන මේ ක්‍රමයක් නෙමෙයි මේක. කරන්නේ ඉතින් අර බැංකුවෙ ණය ගෙවන්න කරපුවා බැංකුවම මේක මේ correct දෙනවා. නෑ නෑ ඇත්තටම රන්දා දැන් මම මුලින් තම්ම කිව්වේ දැන් අපතුමා කියනවා මුලින් තම්ම කරන්නේ මිනිස්සුන්ට ණය ගන්න බෑ. මේ ණය දෙනවා කියන. ගන්න ගියාම ඉල්ල නෙමෙයි නං ආණ්ඩුව මේ දැත්තලා කමිෂන් දාන්නට මෙන්න මේ පාතුමකට දෙන්න. පස්සකාලේ ණය අරගෙන ණය කපන යෝජනා ක්‍රමයක් නෙමෙයි මේක. ඊට වඩා අපි වෙනස්. සාමාන්‍යයෙන් බැංකුවක් ණය දෙන්නේ නැහැ. ආණ්ඩුවක් කිව්වා කියලා. බැංකුවේ ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි බැංකුවේ ක්‍රමවේදයට ආණ්ඩුව ගැළපෙන දේවල් කරොත් විතරයි බැංකුවට ණය දෙන්න බෑ. නැත්තම් බැංකුව වැටෙනවා. දැන් ඔබතුමාලා අවංකව කරන්න උත්සාහ කරන දෙයක් හැල්ලු කරන්න මේ කියනවා නෙමෙයි. එහෙම කරනවා නම්. නමුත් මේ ඔබතුමාලා ඉදිරිපත් කරන යෝජනාවක්
ඒ අදාළ වෙන ජන කොට්ටාසයට දැනෙන්න ඕන මේක අවංකව කරන දෙයක් කියලා. මේක ප්‍රතිලාභය ඇත්තට ලැබෙනවා කියලා. දැන් හඳුනනවා දැන් දැන් හැම අවුරුද්දම බජට් එකෙන් ඇලෝකේට් කරනවා නෝ එක නෝ එක දේවල් වලට. නමුත් ඒක ඔක්කොම ඉම්ප්ලිමන්ට් වෙනවද? නෑනේ. දැන් අපි ඕක වෙන්නේ අධ්‍යාපනයේට ගිය අවුරුද්ද වෙන් කරන ලොකු ගාණක්. ආ. වෙන් කළා ලොකු පම්පෝරියක් ගහනවා. අපි තමයි ඉතිහාසයේ වැඩිම අධ්‍යාපනය වෙන් කරන්න කියලා. ඔව්. හැබැයි අධ්‍යාපනයේට වෙන් කර ප්‍රමාණයෙන් 150යි අඩු තරමේ වියදම් කරන්න ගිහිල්ලා තියෙන්නේ. ගියපු ප්‍රමාණය හරියට වියදම් කරාද නැද්ද කියලා හොයන්න වැඩ පිළිකුත් නැහැ. නෑ ඒකයි මම අහන්නේ. ඒ කියන්නේ මේක 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 දැන් නෑ මේක හැම රජයේම කරන්නේ ප්‍රචාර විදියට අපි මෙච්චර සෞඛ්‍යයට දුන්නා. මෙච්චර এডুকেෂන් දුන්නා. නමුත් ඇත්තට බැලුවොත් ඒ අවුරුද්දක් ඇතුළේ ඒ වැඩ පිළිවෙලා වෙලා නැහැ. මොකද අපිට විශේෂයෙන්ම විදේශ ලෝක බැංකුව සහ අනිකුත් ඒගොල්ලනුත් අපිට පෙන්වා දුන්නා විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංගමය අප කරන මේ යම් ප්‍රොජෙක්ට්ස් ඒක කරලා ඉවරුනහම ඒකේ ඇත්තටම අපි කරපු අරමුණ ඉෂ්ට වෙනවද කියලා අපිට ඒ කාලේ ඒ ප්‍රතිපත්තිය ඉන්න ඕනේ කියලා. ඒ හින්දා ඒකේ ලොකු දැන් වෙනකොට කබීර් හෂීම් මැතිතුමා ඒකට මුල් වෙලා ඉවැලියුේෂන් පොලිසි එකක් හදලා අපිට තව තියෙනවා ඉස්සරහට යන්න. නමුත් අපි ඉදිරියට එන මේ අපි කරන වැඩපිළිවෙල රජයේ ප්‍රතිලාභ දෙන වෙනකොට ඒව හරියට ජනතාවට යනවද කියලා මේ වැලියුේෂන් එකක් අපිට ඇත්තටම කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ තුලින් අපිට දැනගන්න පුළුවන් වෙනවා අපිට මේ විදියටම ආයමත් මේ ඉස්සරහට ආයෝජනය කරලා මේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න ඕනේද කියලා. ඉතින් එතකොට දැන් බජට් එකෙන් ඔව් ඔබතුමාලා මොනවද ෆිස්කල් පොලිසිද මොනිටරි පොලිසිද මොකද ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ ඔකලා වැඩිදුරට? මොකද්ද ෆිස්කල් පොලිසිද මොනවද බජට් එකේ ගලංග මොනිටරි පොලිසිද ෆිස්කල් පොලිසිද මොකද ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ? නෑ නෑ දැන් මෙහෙමයි දැන් අපිට වෙනම දැන් අපි ගත්තොත් එහෙම අපේ ප්‍රොජෙක්ට්ස් මොනිටරින් වෙනම යුනිට් එකක් තියෙනවා. අපි දැන් අපේ මේ මුදල් අමාත්‍යාංශයේ යටතේ ඒගොල්ලන් විශේෂයෙන්ම ආරම්භ කරන වියදම් කරන සහ ආරම්භ කරන සියලුම ලොකු ප්‍රොජෙක්ට්ස් වලට මොනිටර් කරලා ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෙස් එක බලලා ඒ වගේම ඒවල කොහොමද මුදල් භාවිතා වෙන්නේ ඒ වගේම කොහොමද ඒක කන්ස්ට්‍රක්ෂන් යනවා නම් කොහොමද ඒ ප්‍රතිසම්පත් යන්නේ කියලා එහෙම සාමාන්‍යයෙන් දැන් අමතුමා දැන් සාමාන්‍ය බජට් එක ඉදිරිපත් කරනකොට ෆිස්කල් පොලිසි එකෙන් බලනවානේ කොහොමද ටැක්ස් ගන්නේ කොහොමද කරන්නේ කියලා. දැන් ඇත්තට බලවොත් රිසෙෂන් එකක් තියෙනකොට ටයිට් ෆිස්කල් පොලිසි එක තමයි ඉදිරිපත් කරන්නේ. හරිද? නමුත් ඕගලන් ඉම්ප්ලිමන්ට් කරන මොන පොලිසිද? නෑ ඒක තමයි. දැන් ෆිස්කල් පොලිසි එකේ මොනවද ඔයගොල්ලෝ ඉම්ප්ලිමන්ට් කරන්නේ? නෑ අපිට තියෙනවා දැන් PIP Public Investment Program කියලා අපි අවුරුදු ගණනාවකට ඉස්සරහට යන මොනවද අපි මොකද දැන් ආණ්ඩුවකට දැන් අද මේ මේ සැලසුමක් නැතුව ඉස්සරහට මොනවද ආයෝජනය කරන්න කියලා අපිට කියන්න බෑ. ඉතින් ඒ හින්දා තමයි PIP කියලා අපේ මේ 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 ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. ඒකෙන් තමයි අපි විශේෂයෙන්ම මාරු කර කර රටේ ඉදිරි වසර 3-4කට යන සංවර්ධනේ යන්නේ. ඔව්. දැන් අද මේ අයවැය විවාදේ හුඟක් අය බලන එකක් කියලා මම හිතනවා. සා හෙට ඉඳලා අපටත් විවාදෙට වැදගත් වෙන නිසා මේ ඔබතුමාගෙන් දැනගන්න අපිට වඩා ඔබතුමාලට පැහැදිලි කිරීමක් කෙරලා ඇති කියලා විශ්වාස කරමි අහන්නේ. මේ විශ්‍රාම වැටු විෂමතාවයේ තුරන් කරන්න ඔබතුමාලා ඉදිරිපත් කළ තියෙන 151 වෙනි යෝජනාව ඇත්තටම පැහැදිලි නැහැ. මම විශ්වාසය දන්නයි කියලා ඇහුවා පොඩ්ඩක් ඔබතුමා පුළුවන් නම් ඒක පැහැදිලි කර දෙන්න. දැන් පැහැදිලි කර දෙන්න. දැන් රජය සර්වේ එකට රජය සර්වේ 40 බිලියන විතර රජය සර්වේ එකට වේදන් කරනවා. ඔව්. ඒතර මේක දැන් බලනකොට ඇත්තට දැන් සාමාන්‍යයෙන් රටේ මේ වගේ ඉකොනොමික් growth එකක් අඩු වෙනකොට සාමාන්‍යයෙන් ඕන රටක් ඇමරිකාව වේවා ඊවන් යුරෝප් වලත් UK වුණත් ටයිට් ෆිස්කල් පොලිසි තමයි ඉම්ප්ලිමන්ට් කරන්නේ. නමුත් ඕගලන් ඒකත් නෙමෙයි. දැනට රිසෙෂන් එකක් තියෙනවා. ඉකොනොමික් growth එක අඩු වෙලා තියෙනවා. නමුත් ඕගලන් ෆිස්කල් පොලිසි එකෙන් මොනවද ෆලෝ කරන්නේ කියලාත් මේ බජට් එකෙන් බලන්න බැරි වෙලා තියෙනවානේ. නෑ. දැන් මේක මොනිටරි පොලිසිද ෆිස්කල් පොලිසිද මොනවද කියලා මේ හොයන්න බැරි වෙලා තියෙනවානේ දැන්. ඔව්. නෑ මං හිතන්නේ අපි ඇත්තටම විශේෂයෙන්ම IMF එකත් එක්ක අපි විශේෂයෙන්ම මේ ණය ඒගොල්ලන් දෙන ඒ ක්‍රම යටතේ අපිට ඉලක්ක දීලා තියෙනවා අපිට සපුරන්න. නැත්තම් ඒගොල්ලන් ඇත්තටම අපිට ඒ ණය මුදල් අපිට ඒ එදිර ඒකන මේකලා ඒකලා ඕන වෙන බජට්ද? නෑ නෑ ඒගොල්ලන්ට ඕන වෙන නෙවෙයි. අපි කතා කරලා අපි එකග වෙනවා මේ මේ
පොලිසියකට අපි යනවා මේ ඉලක්කවලට අපි යනවායි කියලා. ඒ වගේම රේටින් ඒජන්සිස් තියෙනවා. දැන් ඔබතුමා දන්නවා ඇති රාජපක්ෂ මැතිතුමා අගමැති වුණ වෙලාවේ අපේ මුළු රේටින් ඒජන්සිස් ඔක්කොම අල්ලලා අපිව ඩවුන් ග්‍රේඩ් කරා. අපේ අපේ ශ්‍රේණිගත කිරීම අපේ පල්ලා හැලුවා. එතකොට අපිට විදේශ ණය ගන්නකොට එහෙම වැඩි පොලියක් ගෙවන්න වුණා. අපිට ඒ වගේ දේවල් අපි ඇත්තටම අපි රජයක් හැටියට අපිට ඒ ඉලක්ක සපුරා ගන්න බැරි නම් අපිට රේටින් මොකද අපි විදේශ ණය අරන් තියෙන්නේ. ඒගොල්ලන් බලනවා අපිට මේවා ආයමත් අපි ගෙවන්න පුළුවන්. මේක සෙල්ලම් වැඩක් නෙමෙයිනේ. ඒ ඒගොල්ලන්ගේ අපි මේ මෙතන දැන් මේ වීරකුමාර මහත්මයා දැන් ඒක ගෙවන්න පුළුවන්. අපි කවදාවත් මේ රටේ ඉතිහාසයේ කවදාවත් ණය ගෙවන එක පැහැර අරලා නැහැ. ඒක තමයි මම කිව්වේ. මේ අවුරුද්දේ නිරෝෂණ මහත්මයා දැන් ඒකෙන් ඔබතුමා මේ හවුද හඳුනාගත් මන්ත්‍රීවරයාගේ උත්තරෙන් කිව්වා මේ අපේ රජය නම් බෑන්ක් එකෙන් පැනලා යන්න බෑ කියලා. ඔව්. කෝප් එකම report කරලා තිනවා ඕගලන්ගේ බය සෝසෙන්නේ තියපු සභාපති. බැංකස් ලෝන් එකෙන් චාමන් වෙලා මිලියන් 300ක් ඔව් ධම්මික පෙරරාගේ අදාළ ආයතනයට වේව් ඔෆ් කරලා තියෙනවා. ඕප් report එකේ හඳුනෙති මන්ත්‍රීතුමාගේ සභාවදත්තේ ඒක තියෙන ඕකලංගුත් කරනවා. ඒක කරන්නේ මම හිතන කෝප් report එකේ තියෙන මමත් මේ ප්‍රශ්න ඇහුවා හඳුනෙති මන්ත්‍රීතුමා හඳුනෙති මන්ත්‍රීතුමා ඒකට දෙන්න පුළුවන්. එතකොට මේක එතනත් වෙනවා මෙතනත්. නමුත් සාමාන්‍ය දීවරයට බෑ. ඔබතුමා කියන කාරේ දීවරය ලක්ෂයක් ලෝන් එකක් ගත්තොත් ඒක අනිවාර්යම ගෙවන්න වෙනවා. ගොවියෝ ගත්තොත් ගෙවන්න වෙනවා. නමුත් ව්‍යාපාරිකයෝ ගත්තනම් සල්ලි තියෙනවනේ ඒකලන්ට වේව් ඔෆ් එකක් වෙනවා. ඒක රාජපක්ෂ රජේ නෙමේ රනිල් වික්‍රමසිංහ රජේ නෙමේ ඒක දෙකම වෙන්නේ එකක්. නමුත් සාමාන්‍ය මිනිස්සුන්ට ගන්න බැරි. ඒක ඒකලන් ලෝන් එකක් ගත්තොත් අනිවාර්යම ලක්ෂයක් වුණත් ගෙවන්න ඕනේ. ඒ වගේ කෝප් report එක කොහෙදත් ඇවිල්ලා නැහැ මේකලා ගෙවන්න නැහැ කියලා. නෑ 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 ඒක තමයි මම කියන්නේ. දැන් කෝප් report එකේ තියෙනවා නම් මොනහරි මම පැහැදිලි කරන්න. කෝප් report එකේ තියෙනවා නම් මොනහරි නීති විරෝධී වැඩක් වේව් ඔෆ් එකක් කරයි කියලා. ඒකයි මම කියන්නේ. මේක පාර්ලිමේන්තුවට ඇවිල්ලා කෝප් report එක නවත්තන්න එපා. රාජගිරුන් කාර්ය සභාවේ report එක පාර්ලිමේන්තුවට ඇවිල්ලා නවත්තන්න. ජනාධිපතිතුමාට බලය තියෙනවා මේකට විමර්ශනයක් කරලා ඒ අදාළ පුද්ගලයාට නඩු දාන්න. මම නම් කියන්නේ මේ රට දුණු කරන්න බෑ මේ වංචාව හා දූෂණය තියාගෙන. එමතුමා මේ අර ප්‍රශ්නේ එමතුමා පුංචි කාර්ය 77 ඉඳලා 77 ඉඳලා දැන් 125ක් රාජ්‍ය බදු ආදායම කියන්නේ රජයේ ආදායම තිබුණානේ. දැන් ඔබතුමාලා 77න් පස්සේ ආණ්ඩුව ගත්තට පස්සේ තමයි රාජ්‍ය ආදායම ටිකෙන් ටික වැටෙන. දැන් මේකේ ඇත්ත කාරණේ ඒකනේ. රාජ්‍ය ආදායම වැටෙමින් තියෙනවා. ඒතොර දැන් 110ක් දක්වා. ඒතොර දැන් නෑ හැබැයි මේ මහින්ද රාජපක්ෂ යුගයේ තමයි ඒක ඔබතුමා ඒක මතක ගන්න. ඒක අඩු නෑ මහින්ද රාජපක්ෂ කාලය තුල. දැන් මම කියන්නේ කොහොමද දැන් මේ අයවැයවත් අපිට පේන්නේ නෑ මේ වක්‍ර බදු වලින් එහාට ගිහිල්ලා ඉවර වෙලා ඍජු බදු වලට ගිහිල්ලා එතනට යන තත්ත්වයක් තියෙනවා. දැන් අපි දැන් කැසිනෝ මේ ඒක මේ වක්‍රබද නෙමෙයි නේද කියලා අපි කියලා තියෙනවා. නෑ ඒකටම සම්බන්ධයි නියෝජ්‍ය අමාත්‍යතුමා ඒකටම සම්බන්ධයි. දැන් ඔබතුමාලා දැන් මේ කැසිනෝ පිරිවැටුම් ගාස්තුව 15%කින් 15ක අනුපාතයකින් අයු කරන්නේ අප්‍රේල් 1 වෙනිදා ඉඳලා. ඔව්. දැන් අපිට කියන්න දැන් අපේ වැඩසටහන් බලන් ඉන්න ජනතාව බලන් ඉන්නවා 6 වෙනිදා ඉඳලා ජනතාවට දෙන සහන මොකද්ද? 6 වෙනිදා සිට ජනතාවට බලපැවැත්වෙන සහනයක් මොකද්ද? එකක් කිය. නෑ දැන් ඒ කියන්නේ වැඩසටහනක්ද නැත්නම් නෑ සහනයක්. දැන් ඔන්න උදාහරණයක් මම කියන්නම්. ජනතාවගෙන් ගන්න ඔබතුමාලා හෙට සිට සූදානම් වෙන්නේ. ඔව්. පළතුරු බීම. එතකොට ඒ සම්බන්ධව මාර්තු 6 සිට ක්‍රියාත්මකයි බද්ද සංශෝධනය වෙනවා. මෝටර රථ වාහන සඳහා නිෂ්පාදන බදු 6 වෙනිදා සිට ක්‍රියාත්මකයි. මේ ඔක්කොම ජනතාවගෙන් පල්ලිටක උදුර ගන්න හදන දේවල්. ජනතාව එතනින් ඔබතුමා ජනතාවාදී අයවැයක් කිව්වට නියෝජ්‍යවතුමා ජනතාවාදී නෙමෙයිනේ. හොඳයි ජනතාවාදී බව පෙන්වන්න හෙට සිට ජනතාවට ලැබෙන සහන දෙකක් කියන්නේ. හෙට සිට නෙමෙයි අපි ජනවාරියේ ඉඳලා ගම්පෙරළිය වැඩසටහන් ඒ වගේම මේ අපි ගම්පෙරළිය ඔබතුමාලා ක්‍රියාත්මක කරා. නේද ඒක හරි ඒක හරි ඒක නෙමෙයි ඒක නියෝජ්‍යවතුමා කියන්නේ. මොකද අපි මිලියන දැන් ඊළඟට ඊළඟාරයෙන් තමයි තෝරාගත් ආනයනික භාණ්ඩ වෙනුවෙන් ආර්ථික සේවා බද්ද සංශෝධනය කිරීමට කටයුතු කරනවා. තෝරාගත් ආනයනික භාණ්ඩ මොනවද? ඔව්. ඇයි මේ ටිකක් කොලේ වහලා ගහලා තියෙන හැබැයි කොලයක් හම්බුනේ නැහැ අපිට. සංයුක්ත තැටියක් හම්බුනේ නැහැ. ඔබතුමාලා දැන් මේ පොත මාළඟ මම හිතන්නේ ඔබතුමාලා පොත හම්බුනාද මන් දන්නේ නැහැ. මේ පොතේ මම මේක ඇත්තටම වැඩිදුර මට තාම මේක මෙයා කන් තියෙනවා. නමුත් මේකේ සියලුම ඒ අවශ්‍ය මේ ආනයනික භාණ්ඩ මොනවද? ඒක තමයි මේ ආනයනික භාණ්ඩ මේ එතන අර HS කෝඩ් එකෙන් තමයි තියෙන්නේ මෙතන. මට ඒක පරිවර්තනය කරන්න ඕනේ. මට මේ මෙතන ඔබතුමාලා ගත්තොත් මේ පොතේ තියෙනවා මේ භාණ්ඩ වල HS කෝඩ් එක තමයි තියෙන්නේ. ඔව් ඒ කියන්නේ අපිට 6 වෙනිදා ඉඳලා අපිට ලැබෙන සහනයක් කියන්නේ නැහැ මම. නෑ මම 6 වෙනිදා ඉඳලා ඔව් හෙට සිට අපිට ලැබෙන සහනයක් කියන්නේ
හයවෙන්ද සිට මන් දන්නේ සහනේ නමුත් මට මේ කියන්න නමුත් ඔබතුමාලා අපෙන් ගන්න අපෙන් බදු අය කරන මුදල් අය කරන දේවල් හෙට සිට ක්‍රියාත්මක කරනවනේ බහුතර නෑ නෑ හෙට සිට ක්‍රියාත්මක කරාට අපි මේවා එකතු කරලා තමයි අපි පංගුවක් කළාට සහන දෙන්න ඕනේ මට දැන් හෙට මේ එකතු කරලා හෙටම මේක මේ කරගල සහන දෙන්න අපි විරගුණ බඳිනවා දැන් ජනාධිපතිතුමා මේකට මේ අයවට කැමති නමුත් අපි ගිය දැන් ගිය වසරේ වුණත් ඒකයි මම කිව්වේ දැන් මේ මේවා අපි මේ මොකක්ද මේ අයවැය ගැන අපි සාකච්ඡා අද ඉදිරිපත් කළේ ඔව් අද ඉදිරිපත් අපි තාම කතා කරේ නැහැ නෑ අනිත් එක දැන් අපි හිතන්නේ අයවැය ගැන කතා කරනවා දැන් මේක අයවැය අපි දකින්නේ සාර්ථක අයවැයක් කොටගෙන මේක අයවැය යෝජනා එතකොට අපි අප්‍රේල් 5 වෙනිදා තමයි අපි ඡන්දයක් තියලා මේක මේ හරියටම අපේ අමාත්‍යංශ වලට මේවා මේ යොමු කරලා මේ මෙයා කරන්න ඉතින් ඒ කියන්නේ අපි තුමා මේකට සම්බන්ධ වෙන්නේ නැද්ද ආ ජනාධිපතිතුමාගේ කිසිම සම්බන්ධයක් නැද්ද මේ අයවැයත් එක්ක නෑ දැන් මේකේ ඇත්තටම නෑ ඔබතුමාගේ නෙමෙයි මම ඒ විීර කුමාර මිතුමා මගේ අපතුමාගේ මාත්‍යංශ සම්බන්ධ වෙන්න ඇති ජනාධිපතිමත් එක්ක මේ අයවැය කතා කරන්න මම සම්බන්ධ වුණාද කියන එක මම මේ දැන් මම මේ පොදුවේ අපි පක්ෂයක් වශයෙන් නෑ දැන් පක්ෂයක් වශයෙන් අපි ඉදිරි ජනාධිපතිතුමාගේ නෑ විීර කුමාර දැන් ජනාධිපතිතුමාගේ මග පෙන්වීම මේ ස්තුති කළා තියෙනවා මුදල්මැතිතුමා මුදල්මැතිතුමා කියලා දෙනවා ඒක එකක් අනිත් එක සාමාන්‍යයෙන් කැබිනට් එක ප්‍රධානී තාමත් විවස්ථාවනුව කවුද ජනාධිපතිතුමා එතන කැබිනට් එක ප්‍රධානීට නේද මේ බජට් එක ඉදිරිපත් කරන්නේ ඉස්සරහම සාකච්ඡාවට කැබිනට් එකෙන් ප්‍රධානීත් එක්ක නේ සාකච්ඡා කරන්නේ ඔව් නෑ ජනාධිපතිතුමත් එක්ක සා මායික කිව්වේ ජනාධිපතිතුමා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අපි සාකච්ඡා කරන අයවැය තත්ත්ව ගැන අද ඉදිරිපත් කරේ ජනාධිපතිතුමත් එක්ක සා නෑ 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 බුදුමාගේ පක්ෂ නායකයෙකු විදියට ඒතුමාත් එක්ක සම්බන්ධ වෙලා කරපු අයවැය සම්බන්ධ උපදෙස් පක්ෂෙත් එක්ක කතා කරලා නැහැ ඒතුමා නෑ නෑ අයවැය ගැන අපි විපක්ෂනේ ඉන්නේ ජනාධිපතිතුමානේ රජයේනේ නෑ 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 ඒක හරි ජනාධිපතිතුමා රටේ ජනාධිපති තමයි නෑ රටේ ජනාධිපති ගැන කතා කරන්නේ කැබිනට් ප්‍රධානී ගැන කතා කරන්නේ හරි මේ රටේ ජනාධිපති මේ ජනාධිපති කැබිනට් ප්‍රධානී ආණ්ඩුවත් එක්ක අයවැය ගැන කතා කරන සාකච්ඡාව යන්නේ නැති හැබැයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක අයවැය ගැන කතා කරන්න අවශ්‍යතාවය නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ නෑ නෑ මම හඳුනන දෙමන්ද තමයි දන්නවා ඇති නෑ ඔබ දන්නවානේ නැහැ කැබිනට් ප්‍රධානීට නේද කැබිනට් ප්‍රධානීට නේද මේ බජට් එක ඉස්සර සාකච්ඡා කරන්න කොහමද කොහමද බජට් එක හදන්නේ දැන් ඔබ මේ බජට් එක වහන්න මගේ මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න කන් ඉන්නකෝ කැබිනට් ප්‍රධානියා විදිහට බජට් එක ගැන ආණ්ඩුවත් එක්ක ජනාධිපතිතුමා කතා කරන්නේ නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක අපි බජට් එක ගැන කතා කරීමේ අවශ්‍යතාවයක් නැහැ අපි විපක්ෂේ ඉන්නේ හරි අපි විපක්ෂයෙන් මැදිහත් වෙන්නේ මේ අයවැයට අපි විපක්ෂයේ ලෙස විර කුමාර දිසනවත් අපි විපක්ෂයේ විපක්ෂයේ එතකොට ජනාධිපතිතුමාගේ වැය ශීර්ෂය කපනවා කියලා එක්සත් ජාතික පක්ෂයේ පසුවිල මන්ත්‍රීවරු කියේ එහෙම දෙන්න තුන්දෙනේ කෑ ගහන එහුනමඩ අලමුකෙදි මොකද වෙන්නේ මේක නෙමෙයි මේක නෙමෙයි මේක ප්‍රධාන ප්‍රශ්නය දැන් ලාස්ට් බජට් එක එනකොට අදනේ ප්‍රශ්නේ තියන්නේ වෙන ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක්පත් කළේ ඒකට ඉස්සරහ ජනාධිපතිතුමා කිව්වා අපි දැක්කනේ මේ බජට් එකට මම කැමති නෑ කියලා නමුත් රටේ සම්ප්‍රදායක් තියෙනවා කැබිනට් ප්‍රධානීත් එක්ක තමයි සාකච්ඡා කරන්නේ බජට් ඔක්කොම අමාත්‍යාංශෙන් ඕන දේවල් ඔක්කොම කැබිනට් ප්‍රධානීත් එක්ක තමයි සාකච්ඡා කරන්නේ නමුත් ජනාධිපතිතුමා කොයිදත් කියලා නැහැ මමත් එක්ක සාකච්ඡා කරනකොට මේ බජට් එක අහවා කියලා කොයිදත් කියලා නැහැ ඒක මොකද එතකොට කොහොමද අපි ජනතාව විදිහට හරි මාධ්‍ය වේදිකාවට හරි කොහොමද පිළිගන්නේ මේ බජට් එක ජනාධිපතිතුමා සම්බන්ධයක් නැහැ කියලා දැන් තව කොයිදත් කියලා නැහැනේ බුදුමදාන ජනාධිපතිව හැමතැනම කියනවනේ ඕන දේවල් හරි ජනාධිපතිතුමා බජට් එක ගැන ඉස්සරහදී කතා කරන්නේ නෑ මේකනේ බජට් එක ගැන ඉස්සරහ කොහොමද බජට් එක ගැන අද ඉදිරිපත් කළේ බජට් උපතුමා දන්නේ නැතුව ඇති නම ජනාධිපතිතුමා දන්නවා මේ බජට් එක يعني කැමති ප්‍රධානි ඕ ඉතින් ඒක හරියද ජනාධිපතිතුමා බජට් එක දැනගත්තට බජට් එක කියන්නේ රහසක් නේ අද ඉදිරිපත් කරේ ඒතර ජනාධිපතිතුමාට බෑනේ බජට් එක කියලා ඊයේ පෙරේද හලන්න නෑ ඒ කන්දුනේ නැති මන්දිරතුමා ඒක හරියද දැන් කැබිනට් එකෙන් ප්‍රධානීද කියන්නේ නැද මාතෘකාව ප්‍රධානියා වුණාට රටට ඉදිරිපත් කරන ජනාධිපති අදනේ බජට් එක ඉදිරිපත් කරේ අපි හඳුනන දේ මන්දිරට කියලා එමුකෝ අනේ අපිට පාදිර රටට පොට පාදිර ගන්න දැන් මේ තියෙන විකෘති අනුව මට තේරෙන්නේ නැහැ සම්ප්‍රදාය අනුව අයවැය කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරන්න ඕන එනේ අයවැය මූලික රාමුව මූලික ඉලක්කය ඒකේ කියන්නේ අයවැය රහස් කියන කොටසක් තියෙනවා නමුත් ආදායම් වියදම් මේ තියෙන தත්ත්වය ඒක අයවැය සමාලෝචනයක් මම දන්න තරමට මම කැබිනට් මණ්ඩලයේ ඉඳලා නැහැ කවදාක නමුත් මම දන්නවා ප්‍රදායක් හැටියට පාර්ලිමේන්තු ගොඩක් කාලේ ඉඳලා තියෙනවානේ කියන්නේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා තමයි අයවැය කැබිනට් අනුමැතිය අනුමැතියකින් තමයි ඉදිරිපත් කරන්නේ තමයි ඉදිරිපත් කරන්නේ සාමාන්‍යයෙන් රංගා කැබිනට් අනුමැතියකින් පාර්ලිමේන්තුවට එනකොට 50ක් එන්නේ මේකම කැබිනට් එකේ කතා කරනවානේ හැබැයි අයවැය ගැන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක කතා කරන්න අවශ්‍යතාවය නැහැ හරි ඒක හරි නමුත් මම මේ කියන්නේ ඒ කියන්නේ ඔබතුමාලගේ විවේචනය මේ ඉදිරිපත් වෙන්නේ ජනාධිපතිතුමාටත් එක්කද නැත්නම් ජනාධිපතිතුමාව අයින් කරලාද
जनाधिपति हरी अभी विराम एक टाइम।